ඉගෙනගත්තට කිසි දෙයක් මතකිටින්නේ එකන පායෝගික අපි ඉගෙන කර නෑ මේවා. අභ්‍යාසයේ එදෙන ගමන් අපි මේවා ඉගෙන කරන නිකාන් කට පාඩන් කරගෙන කියලා. ඒකනි සබතේ කට පාඩන් කරල ඉගෙන ගණඩ කවුරුත් උත්සා කරන්න පහේතෝ තම ඔය කට පාඩම කියනන්නේ කටේ හුරුව ඕක ටික කාලයක් යනකොට නැති වෙලා යනවා. ඒක නිසා සිංහලවලට ඒකක් ගන්න කට පාඩන් කරලන ඒකක් ගණඩ පා මයිපුතාලා හේතුව තමයි ඕක ටික කාලයක් යනකොට නැතු ඕක නැති වෙලා යන නැත්තං බැරි වෙනවා කටේ හුරුවනේ කට පාඩන් කරනවා කියන්නේ. ඒක නිසා හැමදේ මනසින් දකිින්ට උත්සා කරන්න බුද්ධිමත්තෙන්ට ප්‍රායෝගික බුද්ධිය වැඩි දියුණු කරගන්න ඒ තුළ තම ඇත්තන් ඔය ගොඩක් අයින්වනි පුතේ සිංහලෝල්ට ඒක් ගත්තයි සමාජගත වෙච්ච දවස කර රාජකාරි ලිපියක් ලියට දන්නේ. හේතුවමකක්ද මෙයාලායගේ ඉගෙනීම ප්‍රායෝගික නෑ. රාජකාරී ලිපිය ලිව්වා විභාගි දවසේදී කටපාඩමේ තිබ්බ නිසා. හැබැ ඒක අතෑරෙන වටික කාලයක් යනකොට එක අපේ බුද්ධියයට ගිහිල්ල නෑ ධාරණයට ගිහිල්ල නෑ රාජකාරී ලිපියක් තියන්න වෙන කවුරුහරි හොයාගෙන යනවා. ලොකුවට ආඩම්බරයක් දැයිනවානේ ලොකුවට ආඩම්බරයක් දැයිනවානේ ඒකක් ඇරගෙනත් රාජකාරී ලිපියක් ලියාගන්න වෙන කාගේ කවුරුහරි හොයාගෙන යනකොට ආඩම්බරයිද? එහෙනම් මොනවද වෙන්න ඕනේ? ලැජ්ජා වෙන්න ඕනේ. බොහොම හොඳයි. චුට්ටක් නෙවෙයි ඈ ලොකුවටම ලැජ්ජා වෙන්න ඕනේ. එහෙනම් මම මේ හැම වෙලාවෙම කියන්නේ ප්‍රායෝගිකව ඉගෙන ගන්න ජීවිතයට මිගෙන ගන්න ඉගෙන ගන්න දෙයක්. ඉගෙන මං ඔයි අපේ තේමාව තියන්නේ ජීවිතයට සිංහල කියලා. එහෙනම් පුතේ අපි ඉගෙන ගන්න දේවල් ජීවිතයට මිගෙන ගන්න ඕනේ. අපි ජීවිතයත් එක පද්ද කර ගන්න ඕනේ. එහෙනම් අපි ඉගෙනගත් එක ඒ අපි ගත්ත ඒ සාමාර්ථය ප්‍රායෝගික බුද්ධිය මෙහෙවලා ගත්ත ඒ සාමාර්ථයන් නම් පුතේ අපි අඬ ඕනේ නැහැ තැන් තැන් වල ආය අඩුපාඩු හොයාගෙන බැරි දේවල් අහගන්න දැනගන්න බලාගන්න යන්න ඕනේ. පොඩ්ඩක් මොහොතක් කල්පනා කරලා බලන්න ඒ සාමාර්ථයක් කියන්නේ ලොකු දැනීමක්. ඒ සාමාර්ථයක් ගත්ත කෙනෙකුට කොයි තරම් නම් දැනීමක් තියෙන්න ඕනේ. ඒ නිසා මම දන්නවා මේ හැමෝම කටපාඩමින් විභාග වලට උත්තර ලියන පිරිසක් දැන් මේ වෙනකොට නිර්මාණය වෙලා ඉන්නේ. අපිට ඕනේ ඒකෙන් අයින් කරලා වෙනම මාර්ගයකට යොමු කරන්න. ඒ ඒක පුතේ අද ගත්තත් තවත් අවුරුදු පහකින් ගත්තත් බය නැතුව ඒ සිංහල වලට ඒකක් දාන්න පුළුවන් ළමෙක් නිර්මාණය කරන්න. ඔය අපි කතා කරන ඒක පිළිබඳව මට පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න අද හරි හෙට හරි කියලා විභාගයක් දීලා ඒ විභාගෙම තවත් සති දෙකකින් නොකිය දුන්නොත් මට ඔප්පු කරන්න පුළුවන් ඔය ඒක ගන්න බෑ කියලා. හේතුව ඒකයි. කටේ හුරුව කටපාඩම කියන එක නැති වෙනවා ටික දවසක් යනකොට. ඒකයි කටපාඩම් කරන්න එපා කියලා කියන්නේ. එහෙම පාඩම් කරන්න අත්‍යවශ්‍ය තේවලුත් ඇති. නමුත් මෙන්න මේ කියන විෂයමාලාව සේවා කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා. ඕක හුදු තමන් රවටා ගැනීමක් පමණයි. ඒක නිසා ධාරණ බුද්ධියෙන් මේ දේවල් පරිශීලනය කරන්න පරිහරණය කරන්න ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒක නිසා ප්‍රායෝගිකව ලියන ගමන් ඒක ඔළුවට දාගන්න නැවත නැවත බලන්න. මේක තමයි ප්‍රායෝගිකව කියන්නේ. ධාරණය කියන්නේ ඒක. අභ්‍යාසයේ නිරත වෙන්න කියන්නේ ඒකයි. ඒක නිසා කවදාවත් කවුරුත් උත්සාහ කරන්න එපා පුතේ රචනාවක් කඩපාඩම් කරලා ලියන්න විචාරයක් කඩපාඩම් කරලා ලියන්න උත්සාහ කරන්න එපා. හේතුව තමයි විභාගයට આવොත් අපි පාඩම් කරපු නැති එකක් ඔයාලා එතන ගොළු වෙනවා ලියා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ කියන නිර්මාණකරුවාගෙන මේ කියන කවියා පිළිබඳව ප්‍රායෝගිකව මේ තරම් වද විඳගෙන ඔයාලට උත්සාහ කරන්නේ උගන්වන්න වෙන හේතුවක් නිසා නොවේ. මෙන්න මේ කටපාඩම් පාඩම් කිරීමෙන් ඈත් කරලා ප්‍රායෝගිකව ඔයාලා මේවා අලුත් දැනුම ලබාගෙන ප්‍රායෝගිකව මේ පිළිතුරු ටික ගොඩනගා ගන්න. ඒක නිසා අර අපි කියපු තැනට ආපහු යනවා. අනුප්‍රාසය කියන්නේ ශබ්දාර්ථය නිර්මාණය කරන තැන. මේ ශබ්දාර්ථය නිර්මාණය කරනවා කියන්නේ පුතේ අපි කියනවා මේ ශබ්දාර්ථය නිර්මාණය වීම තුළ කවියෝ පාවිච්චි කරන උපක්‍රමය තමයි මේ අනුප්‍රාසවත් යෙදුම. ඒ යෙදුම තමයි පුතේ එකම අකුර හෝ එකම වචනය නැවත 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 කවිය තුළ අන්තර්ගත වීම තුළ මනා රසයක් උද්දීපනය වෙනවලු කවිය තුළ. මොකද්ද පාවිච්චි කරන්නේ? එකම අකුර හෝ එකම වචනය නැවත 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 ඒ කවිය තුළ ඇති කරනවලු ඒ කවිය තුළ නිර්මාණය කරනවලු ඒ වචනේ කවිය තුළ ලියනවලු නැවත නැවත ඒ තුළ බොහොම රසයක් දැනෙනවලු අනුප්‍රාසවත් යෙදුම්. එතකොට කවියා කවිය සාර්ථක කරගන්න රස ගන්නවන්න යොදන අනුප්‍රාසකවත් යෙදුම් තමයි මෙන්න මේවා. එකම අකුර වේවා එකම වචනය වේවා නැවත නැවත ලියලා ඒ කවියට රසයක් එකතු කරනවා. ඒ තුළ තමා ශබ්දාර්ථය නිර්මාණය
වෙන්නේ.